බුදුරජාණන් වහන්සේ කියන මලමිනියක් දැක්කොත් මේ මලමිනිය තුලින් තමාව දකින්න කියනවා. තමා සංසාරයේ බුදුරජාණන් වහන්සේ කියනවා තමා සංසාරයේ මැරිලා ගොඩ ගැසුවා වූ මලකඳන් එක ගොඩකට ගැහුවොත් ඒක විද්‍යුත් පර්වතයට වඩා ලොකුයි කියලා. මේ ජීවිතේ සතර අපායෙන් මිදුනේ නැත්නම් අපිට අනාගතයේ ගොඩ ගන්න තියෙන මල සිවුරු ප්‍රමාණය ඒ වගේ කියනවා. ඒ දේ රෝගියෙක් දැක්කොත් ඒ රෝගියා තුලින් තමා දකින්න තමා සංසාරයේ කොච්චර නම් මේ වැනි රෝගී භාවයට පත් වෙලා ඉන්නේ නැද්ද? මේ ජීවිතේ තමා රෝගී නොවේ කියලා සහතිකයක් අපිට නැහැ. සතර අපායෙන් නොමිදුනොත් අපි මෙවැනි රෝගීන් බවට පත් වෙලා තව කල්ප කොච්චර නම් ඉස්සරහට යන්නේ වේවි. ඒ වගේ හැම දෙයක්ම මහත්ය දකින දකින ලැබෙන දේ කමඨහනක් කරගන්න අපි දක්ෂ වෙන්නේ. යාචක මහත්ය දැක්කොත් වාරකා කයින් ඉන්න යාතුලින් තමා දකින්න තමා සංසාරයේ කොච්චර මෙවැනි ජීවිතවල වැඩලා මේ විදිහ අගු පිල්ලොල කල්ප ගණන් කොච්චර ජීවත් වෙන්නේ නැද්ද කියලා. ඒ වගේ දැකලා මේ හැම දෙයක්ම තමා තුලින් දකින මහත්ය මේ සංසාර කලකිරීම සකස් කරගන්නවා. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. නැතු වෙන දෙයක් නෙමෙයි. දකින දකින රූපය තමන්ට ගලපලා තමන් නුවණින් මෙනෙහි කරන්න. සද්ධර්ම ශ්‍රවණේ ඇතිද හැටිදාක් කරලා සංසාර බය නුවණින් දකින සංසාර බය දකින්න නැති කෙනා මහත්ව කවදාකවත් සංසාරයෙන් ගැලවෙන්නේ නැහැ. සංසාර බය දකින්න. බුදුරජාණන්සේ කියන ආපු ඒ දුර දකින්නකොට මහත්ව අර වෙරළු මහ පොළවේ පස් වෙරළු ගෙඩි ගන්නට අරගෙන වෙරළු ගෙඩිය අයින් කරන්න කියන මේ කල්පයක් කියලා ඒත් කල්ප ගාණි කර වෙන්නේ නැහැ කියලා. එහෙනම් බලන්න කොයිසා දුර ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට නොමිදුනොත් ඒසා දුර ගමනක් අපිට යන්නත් තියෙනවා. ඒසා දුර ගමනක් යන්න තියෙනවා. දැන් මේවා නුවණින් මෙනෙහි වෙනකොට මහත්යෝ එයා තුල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කින රූපය අනිත්‍යභාවය. ඉතින් එහෙම නුවණින් මෙනෙහි කළාම මේක මතු කරලා ගන්න ඕනේ මහත්යෝ. භාවනාවෙන් විතරක් මේක වෙන්නේ නැහැ. භාවනාවෙන් සතිය සකස් වෙනවා. නමුත් අතනින් තමයි මුල් මාර්ගාංග 6 වැඩෙන්න ඕනේ. මාර්ගාංග 6 ඵලය තමයි මේ. ඒ මාර්ගාංග 6 වැඩුණා නම් තව කෙනෙක් භාවනාව ගැන අපිට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිම මාර්ගය තුල ඉස්සරහට යනවා. අපි මොකද අරව ඔක්කොම වැඩිලා තියෙන හේතුඵල ධර්ම. ධර්මයේ හැම දෙයක්ම හේතුඵල ධර්මයක් මහත්තයෝ. එකක් නිසයි අනික වැඩෙන්නේ. ඒක නිසයි අනික වැඩෙන්නේ. වින උදව් වෙනවා. වින උදව් වෙනවා. වෙනෙන් තොරව බුදුරජාණන් වහන්සේ කියනවානේ පැවිද්දාටත් වින අවශ්‍යයි කියන කාරණේ. වෙනෙන් තමයි අපි මේක මතු කරලා ගන්නවා. තේරුණා? වෙනෙන් මතු කරලා ගන්නවා කියන්නේ අපිට මේ ජීවිතේ වෙනෙන් විතරක් මේක කරන්න බෑ මහත්තයෝ. ඒක නෝනින් ඒක හදාගෙනම මතු කරලා දෙන දෙයක්. මේ වෙනෙන් ජීවිතේ වෙනෙන් විතරක් අපිට කරන්න බෑ. මොකද සංසාරයේ තියෙන කුසල් අපි මතු කරලා ගන්නවා. දැන් අපේ ජීවිතයේ සංසාරයේ තිබ්බ කුසල් මතු කරලා ගත්තා. මොකද මාගේ සංසාරේ විපාක නොදුන් කුසල් ගොඩාක් තියෙනවා අපේ. මොකද සමහර බුද්ධ ශාසන තිබ්බ ඒවා අවුරුදු 20000ක් දිගයි. අපිට අවුරුදු 20000ක් ආයුෂ. සමහර බුද්ධ ශාසන තිබ්බ අවුරුදු 30000යි 40000යි මිනිස්සයාට ආයුෂ. ඒ කාලවලදී මාත්‍ය අපි අවුරුදු 20000ක් අපි පින් කරනවා. පින් කළා අර උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය යටතේ සෝවාන් වෙලා හිටියේ නෑ. මැරෙන වෙලාවේ මතක් වෙන්නේ අකුසලයක් නැත්නම් ද්වේෂයක්. ඒ ද්වේෂයට අදාළ උපාදාන පත්‍ය භව කියන තැන සතර අපායට වැටෙනවා. වැටෙනට පස්සේ අර පිනට විපාක දෙන්න විදියක් නැහැ. ඒ වගේ මාත්‍ර විපාක නොදුන් පින් අප්‍රමාණ පිටිපස්සේ තියෙනවා. ඒ පින මතු කරලා දෙන්නේ මේ ජීවිතේ කරන පින් තුලේ. මේ ජීවිතේ පින් කරන්න අතීත පින මතු වෙලා එනවා මාත්‍ර. මේ ජීවිතේ පව් කරන්න අතීත අකුසල් මතු වෙලා ඒ දෙකම දෙපැත්තෙන් එනවා. එනිසා පින අත්‍යවශ්‍යයි මහත්මය. මොකද පිනෙන් ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබලා දෙන්නේ. ආයුෂ වර්ණයෙන් සැපේ බලයෙන් තොරව කිසිම දෙයක් කරන්න බෑ. එතන ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය ප්‍රඥාව උදෙසා. එනිසා පින් කරන්න මේ පින තුලින් අපි මතු කරලා ගන්න දක්ෂ වෙන්න ඕනේ. අතීත කුසල් මතු කරලා ගන්න දක්ෂ. මේ වගේ හිතමින් අතීතයේ තියෙන කුසල් මතු කරලා ගන්න දක්ෂ වෙන්න. ඒ අතීතයේ තියෙන කුසල් මතු වෙලා ආයෙනකොට මහත්මය තමාට තමා නවත්ත ගන්න බෑ. මොකද අයෝ මේ ශක්තියක් වල තමන් ඉස්සරහට යනවා. මොකද ඒවා මෙනෙහි කරමින් නුවණින් දකිමින්ම මතු කරලා ගන්නවා. එහෙම නැතුව අපි පින් කළායි කියන කාරණේ ඒවා මතු වෙලා එන්නේ නැහැ. හැකිතාක් පින්කම කරන එක පින අත්‍යවශ්‍යයි. පිනෙන් තොරව මේ ගමන යන්න බෑ. නමුත් කරන පිනේ සංස්කාරය අනිත්‍යයි කියලා අපි දකින්න ඕන මාත්. කොයි දැන් මහත්යලා දුන්නා වූ දානමය පින්කමේ සංස්කාරය අනිත්‍යයි. මහත්යම් කවදා හරි තිරාත් කාලයක් ජීවත් වෙලා මිය පරලව යන වෙලාවට මේ ඥාන චිත්තය සකස් වුණ සත්‍වික දෙවියෙක් වෙලා ඉපදේ. නමුත් ඒ සත්‍වික දිව්‍ය අධ්‍යාත්මය සතර අපායට එන මාත්‍රේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තමයි අපි පින් කරන්නේ.